turulatvi innatannam ekavaruvak ho davasakadi nesasala mohotak himidiri udayak ob sirure unu sumeveli jesuni mata ob viswasai ඔබ මගේ ජීවිතයයි හැමදාමත් මෙහෙමයි ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම් එකවරුවක් හෝ දවසකදී ගත් සිතිවිලි නිවෙනා තුරුමා ඔබ තුරුලේ ඉන්නම් පවිතු මගේ හිත සේදී අනතුරු ඔබ පානම දින්නම් තනි වෙන්නට කිසි දිනක ඉඩ නොදී ඔබ පසු පස එන්නම් දැතින් ඔබේ අත අල්ලාගෙන මා ගීයක් මොමුතන්නම් ජේසුනි මට ඔබ විශ්වාසයි ඔබ මගේ ජීවිතයයි හැමදාමත් මෙහෙමයි ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම් එකවරුවක් හෝ දවසකදී ගිනිගත් සිතිවිලි නිවෙනා තුරුමා ඔබ තුරුලේ ඉන්නම් අද රාත්‍රියේදී මේ ලස්සන රාත්‍රියේදී ස්වාමින් වහන්සේත් එක්ක ඔබේ මුළු හදවතින් මේ වචන ටික කියන්න ගිනිගත්තු අපේ ජීවිත ගිනිගත්තු අපේ හදවත් විවිධ හේතු නිසා විවිධ ප්‍රශ්න නිසා අරගල වලින් තනිවනු පීඩා විඳින බය වුණු තුවාල වුණු අපේ ජීවිත සැනසෙන්නේ ස්වාමින් වහන්සේගේ තුරුලෙදී ගිනිගත් සිතිවිලි නිවෙනා තුරුමා ඔබ තුරුලේ ඉන්නම් පවිතු මගේ හිත සේදී අනතුරු ඔබ පානම දින්නම් තනි වෙන්නට කිසි දිනක ඉඩ නොදී ඔබ පසුපස එන්නම් දැතින් ඔබේ අත අල්ලාගෙන මා ගීයක් මුමුණන්නම් අද රාත්‍රියේදී මේ ස්ථානයේදී මේ ගමුවේදී මේ ගයන ගීය ස්වාමින් වහන්සේත් එක්ක ජේසුත් එක්ක අත අල්ලගෙන අපි උන් වහන්සේත් එක්ක ගායනා කරන්නට යන මේ ගීය අපි හැම කෙනෙකුගේම ජීවිත නිදහස් කරන මහා බලයකින් පුරවන මහා ආදරයකින් පුරවන සුවිශේෂ රාත්‍රියක් කරා අපව මෙහෙවන්නට යනවා ජේසුනි
මට ඔබ විශ්වාසයි ඔබ මගේ ජීවිතයයි හැමදාමත් එහෙමයි සියලු දෙනාම ගයමු ජේසුනි මට ඔබ විශ්වාසයි ඔබ මගේ ජීවිතයයි හැමදාමත් එහෙමයි දුකින් පෙළෙන මිනිසුන් අහුරක්ගෙන ඔබ පාමුල වැටෙමි සැනසීමක් අය දෙන්නට හිත හිත මල් දෝතක් පුදමි විශ්වාසයි මට විශ්වාසයි කිසි දිනමා අත නොහරි ඔබ දුන් හුස්මෙන් ජීවත් වන්නට මට දිරි ලැබෙනු ඇති ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම් එකවරුවක් හෝ දවසකදී නිසසල මොහොතක හිමිදිරි උදයක ඔබ සිරුරේ උණුසුමේ වෙලි ජේසුනි මට ඔබ විශ්වාසයි ඔබ මගේ ජීවිතයයි හැමදාමත් එහෙමයි ජේසුනි මට ඔබ විශ්වාසයි ඔබ මට මගේමමයි හැමදාමත් එහෙමයි ජේසුනි දුකින් පෙළෙන මිනිසුන් අහුරක්ගෙන ඔබ පාමුල වැටෙමි සැනසීමක් අය දෙන්නට හිත හිත මල් දෝතක් පුදමි මේ රාත්‍රියේදී අපි හැම කෙනෙක්ම ඇවිල්ලා තිබෙන්නේ උන්වහන්සේගේ සැනසීම උන්වහන්සේගේ ආදරය උන්වහන්සේගේ ස්පිරිතුව බලාපොරොත්තු වෙන්න. අද රාත්‍රියේදී උන්වහන්සේ අප සමග බලවත් ලෙස ක්‍රියා කරන්නට යනවා. මේ රාත්‍රිය ඔබේ මගේ ජීවිත කිතුනුවෙක් කතෝලිකයෙක් හැටියට අපේ පරම විශ්වාසය ගෞරවය නමස්කාරය හිමි ස්වාමීන් වහන්සේ වෙතට ඔසවන්නට යනවා ඔසවන්නට යනවා විශ්වාසයි මට විශ්වාසයි කිසි දිනමා අත නොහරි දෙවි පියාට ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා හලෙලුයා දෙවි පියා Hallelujah 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 Hallelujah
devi putate prashansa veva alleluia devi putate prashansa veva prashansa veva alleluia 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 shudatmayante prashansa veva prashansa veva alleluia Hallelujah, 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 Hallelujah. Hallelujah, 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 Hallelujah. Adha rathri di mama kemathi obath ekka api hama kenekkoma api inna හැම තැනකින්ම නිදහස් කරලා ජේසු අපිත් එක්ක ඉන්නවා කියන එක දැනෙන තරමට මහා ප්‍රශංසාවක යෙදෙන්නට අපි සියලු දෙනාම නැගිට සිටිමු අපි හැමෝම නැගිටලා කිසිදා අපිව අත්හැරලා යන්නේ නැති දෙවි සම්මිඳුන්ට ප්‍රශංසා කරමු කවදාවත් අපිව අත්හරින්නේ නැති මේ ගී ගයන ගමන් මං ඉල්ලනවා ඔබ නැගිටලා එන්න ඔය පුටුව දාලා මේ දකුණු අත පැත්තේ හා කෙරෝලේ පිටිපස්සේ ඉන්න අය ඇවිල්ලා අපි සියලු දෙනා මහා ප්‍රශංසාවකට සූදානම් වෙමු Prashansave, Prashansave, Devi Samindunta, Prashansave, Kisidane, Etuman, Nidane, Apiatpola Sandila, Kagahala, Dat Osavala, Prashansa Karamin, Prashansagi Gayamin, Melasana, Ratri, Mevisala, Janatava, Devian Vansege, Darvo Hatiata, Devanasege Duala Putala Hatiata, Ariadarin, Apihamoma, Loku Balayak, Loku Sprituak, Mestane Tula, අත්දකින්න ඒ පරිසරය සකස් කරමු ශුද්ධාත්මයන්නි අප වෙත වැඩම කරමින් ශුද්ධාත්මයන් වහන්සේගේ ස්පීතුයෙන් අපව පුරවමින් ශුද්ධාත්මයන්නි ප්‍රශංසාවේ බලය මේ ශුද්ධ වූ රාත්‍රියේදී අපේ ජීවිත තුල අත්දකින්නට අපට සලස්වන්න කියලා යාඥා කරන ගමන් මම නැවත නැවත ඉල්ලනවා සියලු දෙනා මේ අතරෙදි මෙන්න මේ පැත්තට ඉදිරියට පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් Devi Samidunta Prashansave Kavadavat Nehe Atharayanne Devi Samidunta Prashansave 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 Devi Samidunta Prashansave 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 Devi Samidunta Prashansave Prashansave Prashansa 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 Veva Prashansa 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 Veva Rakinne Devi Samidunta Prashansave Appa samagai etuma niti inne Devi Samidunta Prashansave 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 Devi Samidunta Prashansave Prashansave Prashansave
devi sami dun te prasansa ve prasansa 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 veva prasansa 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 ගායන ගමන් අත්පොල සම්දෙමින් ඔබ නිදහසේ ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන්න අප සමගයි උන්වහන්සේ ඉන්නේ අප සමගයි එතුමා නිති ඉන්නේ දෙවි සමිඳුන් ප්‍රශංසාවේ 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 දෙවි සමිඳුන් ප්‍රශංසාවේ 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 devi sami dun te prasansa ve prasansa 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 veva prasansa prasansa Andure alokaya oba vanne devi sami dun te prasansa ve kavadavat na ath hara yanne devi sami dun te prasansa ve prasansa ve prasansa ve devi sami dun te prasansa ve prasansa ve prasansa ve devi sami dun prasansa ve prasansa 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 veva prasansa 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 ස්තුති ස්වාමිනේ අපේ වංශයට ස්තුතිය කියනවා අපේ වංශයට ප්‍රශංසා කරනවා ඔය කටවල් ඇරලා දෙතොල් විවෘත කරලා පොළ සම්දීලා අප මැද ඉන්න ජීවමාන ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන්න අප සමග අප අතර අප තුල බලවත්ව වැඩ සිටින ඒ ස්වාමින් වහන්සේට උද්‍යෝගයෙන් යුතුව ප්‍රශංසා කරන්න ස්තුති ස්වාමිනේ වංශයට ස්තුති ප්‍රශංසා වේවා ස්තුති ස්වාමිනේ ඔබ වහන්සේට මහිමය වේවා ස්වාමිනේ Sabeva Swamini, Wagya Sulamu, Tenendo Shastra Swami, Bohansi Gimbali, Bohansi Stuti Swami, Stuti Prasansa Veva, Prasansa Veva Hallelujah. Hallelujah. Devyan Bhakshe Prashansa Veva. For a long time. Hallelujah. 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 Worthy is the Lamb. Worthy is the Lamb. You are holy, holy. Are you Lord God Almighty?
Alokin
පදයෙන් ස්පීතු වෙයි ආලෝකෙති දිනිලන්න සිරුරද මනසද ශුද්ධාත්මයානනි මුදවන්න ස්ත්‍රීතුව සිරවුණු මාතුල ආත්මයානනි ශුද්ධාත්මයානනි සුවිශුද්ධාත්මයානනි Hallelujah, Hallelujah, Hallelujah. Prasansa veva, Prasansa veva. Hallelujah, 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 Hallelujah. Prasansa veva, Prasansa veva. Malayen, Spritu ven, Alukin. Jesuni yadimin handua Jesuni yadimin handua Ivasanna be dukai hanguman acharanai ivasanna be dukai hanguman acharanai pandule Bayanne paharana mahene jeevite Obayanne paharana mahene jeevite Pande gilini patte vinashaya mamate Kandule gilini patte vinashaya mamate Obayanne paharana mahene jeevite Obayanne paharana mage me jeevite Yadimin handuwa Yadimin handuwa Ivasanna be dukhai hanguman asaranai Ivasanna be dukhai handuman asaranai Jesuni yadimin handuwa Jesuni yadimin handuwa Yadana pe jeevita E vilapana gana pe jeevita Shuddhatma yanani Balayen Spirituven Alokyen Alokyen Puravannata kiyamu Balayen Spirituven Alokyen ginilanna sirurada manasada shudhatmayanani ginilanna sirurada manasada shudhatmayanani mudavanna spirituva siravunu maatula aatmayanani mudavanna spirituva siravunu maatula aatmayanani shudhatmayanani shu
Tigu karla mage at mat tiyala je suni mage daata obe sevet ganna gayamu obe at tigu karla mage at mat tiyala සියලු දෙනාම මෑන් ජේසුනි මගේ දැත ඔබේ සේවෙද ගන්න ඔබේ අත දිගු කරලා මදපා මත තියලා ජේසුනි මගේ දෙපා ඔබේ සේවෙත ගන්න සියල දෙනාම ගයි ඔබේ අත දිගු කරලා මදපා මත තියලා ජේසුනි මගේ දෙපා ඔබේ සේවෙත ගන්න මේ ගීතිකා ගායති අද රාත්‍රියේදී නිකං ගායනය වාදනය නෙමෙයි ඔබේ මුළු හදවත ආත්මය ප්‍රකාශ කරන්න අද මෙතනින් ඔබ නැගිටලා යන්නට ඕනේ මේ පහුගිය අවුරුද්ද පුරාම ඔබ විඳපු අරගලෙන් නිදහස් වෙලා උන්වහන්සේගේ ස්පීතු ආරගෙන ඔබේ අත දිගු කරලා මගේ නෙත් මත තියලා ජේසුනි මගේ දෙනෙත ඔබේ සේවෙත ගන්න ගය ඔබේ අත දිගු කරලා මගේ නෙත් මත තියලා ජේසුනි මගේ දෙනෙත ඔබේ සේවෙත ඔබේ අත දිගු කරලා මගේ දෙතොලට තියලා ජේසුනි මගේ වචන ඔබේ සේවෙත ගන්න ඔබේ අත දිගු කරලා මගේ පපුවට තියලා ජේසුනි මගේ හුස්ම ඔබේ සේවෙත ගන්න ජේසුනි මගේ වචන ජේසුනි මගේ දෙනෙත ජේසුනි මගේ හුස්ම ඔබේ සේවෙත ගන්න
ස්වාමිනේ මගේ අම්මත් වහන්සේ මගේ තාත්තත් වහන්සේ මිනිස්සු ගොඩක් ඔබව අත්හරින්නට ඇති මිනිස්සු ගොඩක් ඔබව දාලා යන්නට ඇති මිනිස්සු ගොඩක් ඔබව අත්හැරලා යන්නට ඇති ඔබේම අම්මා ඔබේම තාත්තා ඔබේ සහෝදරයා ඔබ ආදරෙන් ජීවිත දීපු අය ඔබව දාලා යන්නට ඇති නමුත් ඔබ සදාකාලිකයි ඔබ නියේ නිරන්තරම් ඔබ සදාකාලිකයි ජේසුවේ ජේසුනි ඔබ සදාකාලිකයි යන්වා මගේ ජීවිතේ සදාකාලික ආදරය ඔබයි නියේ නිරන්තරම් அம்மையப்பன் உந்த நண்பே நிரந்தரம் மாறும் உலகில் வாராவுன் உருவே நிரந்தரம் இம்மை வாழ்வில் அருமை இருப்பது நிரந்தரம் இம்மை வாழ்வில் அருமை இருப்பது நிரந்தரம் நான் தாய்ந்த பின்பும் உன்னில் உயிர்ப்பது நிரந்தரம் நான் தாய்ந்த பின்பும் உன்னில் உயிர்ப்பது நிரந்தரம் 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 நீயே நிரந்தரம் 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 தாயும் தந்தையும் எமக்கு நீயே நிரந்தரம் ஏயும் வாழ்வில் நம்பிக்கை நீயே நிரந்தரம் நான் சாயும் போது காப்பது நீயே நிரந்தரம் நான் சாயும் போது நிரந்தரம் 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 நீயே நிரந்தரம் 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 நீயே நிரந்தரம் அம்மா கிளை கவுதாவத்ம தமக்கு தருவாவாக அறிந்தேன் அம்மா கிளை கூட பெஹ ඇගේ දරුවව අමතක කරන්න නමුත් දෙවියන් වහන්සේ අද මේ ගීතිකාවත් එක්ක අපිට දෙන පොරොන්දුව තමයි ඔබේ අම්මා ඔබ අතහැරියා අම්ම ඔබ අතහරින්නේ නැහැ செல்வங்கள் பலருள் இன்பத்தில் இல்லை நிரந்தரம் பதவிய புகழும் இருவது இல்லை நிரந்தரம் நிலை வாழ்வு என்னும் நிஜமான நீயே நிரந்தரம் அறுநிலையாக என்னை நீ உன்னில் நினைப்பாய் நிரந்தரம்
nirandaram Aranilayaga ennai unnil nilaippai nirandaram Nirandaram, nirandaram Niye nirandaram Nirandaram, nirandaram Niye nirandaram Vedanaven adavata binduna varin vare Adare mama yatimin handuwa charin sare Jeevite duk rahasin daruwa nirantare Hari adare obe vachanaya ahuna emin sare Adi piyavu, agamba piru, pavin love Vedanave, maranaya polovehi, yanitavune Maranaya meruva, jenehasa dinava Samindu mage Yalli swargaye hiyat Duragulu heruya Purushagase Yalli swargaye hiyat Duragulu heruya Purushagase Nirantare Nirantare Janunadare Nirantare Nirantare Amma mage oba mai piyaneni nirantare Gayamu Amma mage oba mai piyaneni nirantare Galana kandu lali atarin sinasena nirantare Kalde kandu leli atarin sinasena nirantare Adaren nova durulehi sitiya nirantare Adaren nova durulehi sitiya nirantare Yali swargaye hiyat doragulu haruna purusagase Yali swargaye hiyat doragulu haruna purusagase Nirantare, nirantare, janunadare Nirantare, nirantare, janunadare මුතු බෙල්ලගේ ඇඟ ඇතුලේ එක අවස්ථාවකදී දරුණු වේදනාවක් පටන් ගන්නවා ඔබට අමුතු නැහැ මුතු බෙල්ලා ඔබ හොඳින් දන්නවා මේ මුතු බෙල්ලගේ ජීවිතයේ අභ්‍යන්තර කතාව ලොකු වේදනාවක් දැනෙනවා මුතුබෙල්ලට අවශ්‍ය වෙනවා මේ වේදනාවෙන් මිදෙන්නට මේ වේදනාවෙන් එළියට එන්න ඔබ දන්නවා අම්මේ තාත්තේ දුවේ පුතේ අපේ ඇඟ ඇතුලෙන් එන වේදනාව තමයි දරන්නට බැරි එළියෙන් එන වේදනාව නෙමෙයි ඇතුලෙන් එන වේදනාව ඇතුලෙන් එන වේදනාව දරා ගන්නට බෑ එළියෙන් ඔබට රිද්දනකොට ඒකට වඩා ඇතුලෙන් ඔබට රිද්දනකොට ඒක ඔබට ගොඩක් දැනෙනවා මේ මුතු බෙල්ලා දිගින් දිගටම මේ වේදනාවෙන් මිදෙන්නට උත්සාහ කරනවා ඒ දරන උත්සාහයේදී
මේ මුතු බෙල්ලා විසින් තේරුම් ගන්නවා කිසිම විදියකින් මොනම විදියකින්වත් මේ වේදනාවෙන් මට ගැලවෙන්නට බැහැයි කියලා. ඊට පස්සේ මේ මුතු බෙල්ලා පුරුදු වෙන්න පටන් ගන්නවා මේ වේදනාවත් එක්ක ඉන්නට. මේ වේදනාව දරාගෙන ඒ වේදනාවට මූණ දීගෙන ඒ වේදනාව ප්‍රතික්ෂේප කරලා මිදෙන්න හදන්නේ නැතුව මේ වේදනාවත් එක්ක ඉන්න මුතු බෙල්ලා පුරුදු වෙනවා. ඒ පුරුදු වුණාට පස්සේ ඒ වේදනාවත් එක්කම ඉන්න මුතු බෙල්ලා එක අවස්ථාවකදී මේ වේදනාව දෙබැහැ කරගෙන ඒ මිලකල නොහැකි මුතු වැටය එළියට දානවා. ඒකට දීර්ඝ කාලයක් යනවා. තමා තුල තිබෙන වේදනාව දරාගෙන දීර්ඝ කාලයක් ඉන්නට සිද්ධ වෙනවා. ඒ වේදනාවෙන් මිදෙන්නට මුලින්ම උත්සාහ කරනවා. නමුත් බෑයි කියලා දැනගත්තම ඒකත් එක්ක ජීවත් වෙන හැටි පුරුදු වෙනවා. පුරුදු වෙනවා. ඒ පුරුදු වෙලා ඒ වේදනාව සමගම ජීවත් වෙද්දී යම් මොහොතක තමා තුලින් ඒ වේදනාව මරාගෙන මිල කළ නොහැකි මුතු ඇටයක් ලෝකයට එක්කාසු වෙනවා. ඔබට මට යන්නට තිබෙන ගමන ඒ වගේ. ආදරම්මේ තාත්තේ දුවේ පුතේ පහුගේ කාලේ ඔබේ ව්‍යාපාර එක්ක ඔබේ ආර්ථිකයත් එක්ක සමහර ඔබේ පෞල් ජීවිතවල තිබෙන ගැටුම් අරගලත් එක්ක රැකී රක්ෂාවේ ප්‍රශ්නත් එක්ක මේ රටේ ඇතිවෙච්ච යම් තත්ත්වයන් එක්ක ඔබට දරා ගන්නට බැරි වේදනාවක් ඔබේ ඇතුළෙන් ඉපදුනා වෙන්නට පුළුවන්. ඔබට දරා ගන්නට බැරි වේදනාවක්. ඒ වේදනාව ඔබේ ඇතුළේ ඉඳගෙන ඔබට මහා පීඩාවක් කළා වෙන්නට පුළුවන්. ඔබට දැනෙන්නට ඇති සමහර විට ඔබේ මුළු ආර්ථිකය කඩාගෙන වැටෙනවා. ඔබට දැනෙන්නට ඇති සමහර විට ඔබ පණ වගේ ආදරය කරන අම්මා තාත්තා ඔබට එරෙහි වෙනවා. ඔබට දැනෙන්නට ඇති සමහර විට ඔබේ පෞල් ජීවිතය මහ විනාශයකට යනවා. ඔබට දැනෙන්නට ඇති සමහර විට ඔබේ දරුවා ජීවිතේ පුදලා බිහි කරපු ගොඩනගපු දරුවා ඔබේ ජීවිතයට විලාපයක් එක්කාසු කරනවා. නමුත් අද රාත්‍රියේදී ඔබට කියන්නට කියලා ස්වාමින් වහන්සේ මට බල කරන පණිවිඩය මෙයයි. ඒ දරා ගන්නට බැරි වේදනාව මැද ඔබේ ජීවිතයෙන් උන් වහන්සේ මේ ලෝකයට ඔබේ පවුලට ඔබේ විරිඳට ඔබේ ස්වාමි පුරුෂයාට ඔබේ දරුවට ඔබේ අම්මට තාත්තට මිල කළ නොහැකි මුතු ඇටයක් එක්කාසු කරන්නට යනවා. ඔබට දරා ගන්නට බැරි වුණේ වේදනාව. නමුත් අද රාත්‍රියේදී ස්වාමින් වහන්සේගේ නාමයෙන් මම ඔබට කියනවා ඒ ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් අද රාත්‍රියේදී ඔබ නැගිට්ටොත් මේ මුතු බෙල්ලාගේ ජීවිතේ වේදනාව මැදින් එළියට ආපු මුතු ඇටේ වගේ ඔබේ ජීවිතයේ තුලින් ස්වාමීන් වහන්සේ එළියට ගන්නට හදන මහා බලය ඉදිරිපිට ඔබට දරන්නට බැරි වෙන්නේ ජේසුගේ ආදරය. ඔබට අඳන්නට විතරයි පුළුවන්. මට දරා ගන්න බෑ ජේසුනි. ඔබ වහන්සේගේ ආදරය මගේ ඇස්වල කඳුළු විතරයි. මගේ වචන මට මදි. මේ වේදනාව මැද ඔබ බිහි කරන්නට යන විමුක්තිය පිළිබඳව ගී ගයන්නට ගුණ කියන්නට මගේ වචන මට මදි වෙන්නට යනවා. චුදෝ පාවුලුතුමා රෝමවරුන්ට ලියපු ලිපියේ 5 වැනි පරිච්ඡේදයේ 1-5 දක්වා කොටසේ ඉතා පැහැදිලිව කියනවා ඔබ දැන් විඳින දුක වේදනාව කිසිසේත්ම ඔබ ලබන්නට යන දේව මහිමයත් එක්ක සසඳන්නට බැහැයි කියලා. ඒක දරන්නට බැරි වෙයි ඔබට.
කරන්න බෑ ජේසුනි ඔබේ ආදරේ දෙනෙතින් කඳුලැලි ගලනවා මගේ ජේසුනි ගයන Jesuni ubi adere denethin kadureli galava mage jesuni mata kiyanna ba vachanayen mage jesuni අදවත ඉකි බිඳ හදනවා මගේ ජේසුනේ මට කියන්න බෑ වචනෙන් මගේ ජේසුනේ අදවත ඉකි බිඳ හදනවා මගේ ජේසුනි මට වචන නෑ ඔබේ ගුණ ගයන්න ජේසුනි මං ආදරෙයි ආදරෙයි සුදු Jesuni magnadei Mata vachana na Obe guna gayanna Jesuni magnadei ආදරේ සුදු ජේසුනි මට වචන නෑ ඔබේ ගුණ ගයන්න ජේසුනි මං ආදරේ ආදරේ සුදු ජේසුනි ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන වැඩ සිටීම තමයි ක්‍රිස්තියානි කතෝලික ඔබට මට තිබෙන ලොකුම සුබ ආරංචිය. උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා කියන අත්දැකීම. ඇයි ඔබ කලකිරිලා ඉන්නේ? ඇයි ඔබ අධෛර්යයට පත් වෙලා ඉන්නේ? මම විගස ඔබ වෙතට එනවා. මම විගස ඔබ වෙතට එනවා. මට ඊයේ රාත්‍රිය ගැන යම්කිසි නීතියේ උසස් තනතුරු දරන තැනකින් මේකේ සද්ද වැඩි කියලා මේ ගමුවේ පොලිසිය හරහා මට දැනුම් දෙනවා අද රෑ සද්ද අඩු කරන්න කියලා. මේ සද්ද වැඩි උනේ කාටද කියලා මම හොඳටම දන්නවා. මේ වැල්ල දිගේ මේ මීගමුවේ ඔබේ දරුවෝ විනාශ වෙනවා. ඒ සද්ද ඒ නීති අතට අරන් පාලනය කරන්න හදන මහවුන්ට තේරෙන්නේ නැහැ. මේ රටේ දැන් පොලිස් කොමිසමක් තියෙනවනේ. ඒ කියන්නේ ඔය මේ අහිංසක මිනිස්සුන්ගේ සද්දේ
වැඩි කියලා කියන මහවුන්ට උන්ට ඕන කරන නියෝග නිකුත් කරලා පොලිසිය පාවිච්චි කරලා හැම සක්කිලි වැඩක්ම කරන්න බැරි තැනට මේ රට හදන්න මේ ඔබේම ආදරණීය ස්වාමි පුරුෂයා පොලිසිය ඉන්න වෙන කවුරුත් නෙමෙයි ඔබේ ආදරණීය ස්වාමි පුරුෂයා ඔබේ ආදරණීය තාත්තා පොලිසිය ඉන්නේ පොලිස් නිලධාරීන්ව මේ රටේ අයිතු විදියට බලය පාවිච්චි කරන නායකයෝ කියලා කියාගන්න අපේ විනාශයට උරුමකම් කියන මිනිස්සු ටික පොලිසි උන්ගේ ගෙදරින් ගෙනාපු බූදලේ වගේ පාවිච්චි කරනවා රස්සාවත් එක්ක ඇති වෙන අසරණකමත් එක්ක ඉහලින් එන පීඩාව සහ ඒ පීඩාව මිනිස්සු අතරට ගෙනියන්න ගිහිල්ලා ඔවුන්ගේ ජීවිතවලට ඇති වෙන අප්‍රසාදය කලකිරීමත් එක්ක මේ රටේ බොහෝ උසස් පොලිස් නිලධාරීන් දැඩි කලකිරීමකින් වෙඩි තියාගෙන මැරෙන්න බැරි හින්දා ජීවත් වෙනවා. සත්‍ය වැඩි මේ මුළු මීගමුවට කුඩු බෙදන උන්ට. සත්‍ය වැඩි ඔබේ දරුවන්ව ළමා ගණිකා වෘත්තිය යොදවලා අපචාරයට යොදවලා අමු අමුවේ විනාශ කරද්දී ඒ දරුවන්ගේ කෑ ගැහිල්ල ඇහෙන්නේ නැති බිහිරන්ට මේ නගරේ මම අදහන්නේ ජේසුව ඔබ හොඳට මතක තියාගන්න ජේසු කුරුසේ බාගෙට දිවිපිදුවේ නැහැ කියලා ක්‍රිස්තියානිකාරයින්ගෙන් කතෝලිකයින්ගෙන් මම ඉල්ලන්නට කැමති ආගම්වාදයේ පතුරන කුහකයෝ බවට පත්වෙන්නට පාය කියලා මේ රටේ ක්‍රිස්තියානිකාරයෙක් ලෑස්ති වෙන්න ඕනේ මැරෙන්න මැරෙන්න මොන මොන තුප්පයි කමක්ද මේ හාමුදුරුව උස්සනවා අපිව පහල දානවා කියන මේ මොකද්ද ඔළුවේ දාගෙන තියෙන විකාරේ ඔබ හොඳට තේරුම් ගන්න මේ රටේ දැන් තිබෙන්නේ ආගම් ප්‍රශ්නයක් නෙවෙයි තවම නිදි වැදිලා ඉන්නේ මේ රටට හෙන ගහනවා තේරෙන්නේ නැහැ ඔබ යාඥා කරනවා නම් ඔබ මගේ ක්‍රිස්තියානියට අභියෝග කරන්නට කියලා මම කියනවා ඔය කතා කරන ඔබ සියලු දෙනාට වඩා හොඳ කතෝලිකයෙක් ක්‍රිස්තියානිකාරයෙක් මම පැකිලීමක් නැතිව කියනවා මම මේ රටේ කිසිම දේශපාලනඥයෙකුට සල්ලිවලට කිසි එකෙකුට කඩේ යන කෙනෙක් නෙවෙයි මේ මීගමුවේ මෙච්චර පල්ලි තියද්දි මේ මීගමුවේ මෙච්චර කතෝලිකයෝ ක්‍රිස්තියානිකාරයෝ ඉද්දි මෙච්චර මේ පඳුරු වලට ගහනකොට විසිවෙන්න තරම් බී වෙලා තියෙන සභාවල් තියද්දි මේකේ දහස් ගණන් තාම ඔබේ දරුවෝ සල්ලාලෙන්ගේ ගොදුරු බවට පත්වනවා කාට හරි අපැහැදිලි නම් මේ රැස්වීම ඉවර වෙලා මෙතෙන්ට එන්න මාව හම්බෙන්න මම ඊයේත් මෙතන පැය දෙක තුනක් ඉඳලා ඔක්කොම ගියාට පස්සේ තමයි ගියේ මම වීදුරු කාමරයක ඉඳලා හොරෙන් කතා කරලා කලින් පැනලා දුවන්නේ නැහැ මම කතා කරන්නේ ඉතා පැහැදිලි ලෙස මේ රටට කතා කළ යුතු ඇත්ත මේක තමයි කාලේ ක්‍රිස්තියානිකාරයින්ට දේව රාජ්‍ය ගොඩනගනවා නම් මේක තමයි කාලේ අන්තවාදියෙක් වෙලා ජේසුට අගෞරව කරන්න එපා අනගාරික ධර්මපාලතුමා ජේසු අඳුරන්නේ අනගාරික ධර්මපාලතුමා අඳුරන්නේ පෘතුගීසි ලන්දේසි ආක්‍රමණ හරහා මේ රටට ඇතුල් වෙච්චි ක්‍රිස්තියානිය ඒ නිසා මේ රටේ සංස්කෘතිය විනාශ කරපු මේ රටේ සදාචාරය විනාශ කරපු මේ රටේ පවුල් විනාශ කරපු ස්ත්‍රී දූෂණය කරපු සල්ලාලකම වපුරෝපු බලහත්කාරකම වපුරෝපු පෘතුගීසි සහ ලන්දේසීන්ගේ ආගම ක්‍රිස්තියානි වෙච්චි නිසා ඒ ක්‍රිස්තියානිය මේ රටට ශාපයක් කියලා අඳුනගත්තු
අනගාරික ධර්මපාලතුමා ගෙනිච්ච අරගලයට මේ රටේ බෞද්ධ ජනතාව එක්කාසු වුණා. මේ පඬිතකම් කියවන ජේසු 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 කියලා ජේසුව උස්සන්න කතා කරන මේ ලේබල් ගහගත්තු ක්‍රිස්තියානි නොවන අක්‍රිස්තියානි උන් එකෙක්වත් ජේසුට මේ රට ඇතුලේ සිද්ධ වෙච්චි හානිය අගෞරවය නැති කරලා පෘතුගීසි ලන්දේසි මේ රටට ගෙනාපු විනාශය නෙවෙයි ජේසු කියන්නේ රෝම අධිරාජ්‍යවාදීන්ගේ පීඩාව ඇතුලේ දුක් විඳපු ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් සහ සමස්ත ලෝක වාසීන් වෙනුවෙන් ඔවුන්ගේ දුක් විඳීම කෙලවර කරන්නට මරණය තෝරගත්තු විශිෂ්ට ශ්‍රේෂ්ඨ තනන් වහන්සේ කෙනෙක් කියලා මේ රටේ ආදරණීය බෞද්ධ ජනතාවට කියලා දෙන්න තාම ක්‍රිස්තියානිකාරයන්ට පුළුවන් වෙලා නැහැ. ඒ ගැන ලැජ්ජ වෙලා ගෙදරට ගිහිල්ලා පඬිතකම් කියවල වැඩක් නැහැ. දේව ධර්මය, ක්‍රිස්තියානි දර්ශනය, කතෝලික සභා දර්ශනය, කතෝලික සභාවේ විශ්ව ලේකන, පාප් වහන්සේලාගේ දැක්මවල් කිසිම දෙයක් දන්නේ නැති ත්‍රිල් එකට ගැම්මට ස්ටේජ් එකට නැගලා සින්දු කිය කිය දේශනා කරන කෙනෙක් නෙවෙයි මම. මම කතෝලික සභාවට ආදරෙයි. හේතුව මම ඉපදුනේ කතෝලික පවුලක. ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා. මම ඔබෙන් අහනවා මේ ප්‍රශ්නේ. අම්මේ තාත්තේ ඔබේ ළමයා ගිහිල්ලා යාළු වෙනවා බුද්ධාගමේ කොල්ලෙක් එක්ක, නැත්නම් බුද්ධාගමේ කෙල්ලෙක් එක්ක. ඔබ කියන දේ අහන්නේ නැහැ. එහෙම වෙනවද නැද්ද? මට කියන්න ඔබ. එහෙම වෙනවා. එතකොට මේ අම්මලාගේ තාත්තලාගේ මේක හැම පැත්තෙම තියෙනවා. මුන් කියනවා පෝරුවේ බඳින්න ඕනේ, මුන් කියනවා පල්ලිය බඳින්න ඕනේ. අරුන් දෙන්නම දිවිනිය සාගන්න තියෙන්නේ. ආගම නිසා, ආගම නිසා දරුවන්ගේ ජීවිත පීඩා කරනවා. මේක නෙමෙයි ජේසුගේ ක්‍රමේ. ජේසු එහෙම නෙමෙයි ක්‍රියා කළේ. ඒක මං කියලා දෙන්නම්. මිශ්‍ර විවාහ නිසා මේ පැත්තෙන් බල කරනවා ළමයි ක්‍රිස්තියානි කරපන්. මේ පැත්තෙන් බල කරනවා එපා ක්‍රිස්තියානි කරන්න. අර පෞල් ජීවිතේ ඉවරයි. ඊට පස්සේ කියනවා උඹ බඳිනවා නම් ඉස්සෙල්ලාම ওই ළමයා ආගමට ගනින්. එහෙම නැත්නම් අපි ආශිර්වාද කරන්නේ නැහැ. මේ වගේ විශාල දන්වල් ගොඩකින් මේ දරුවන්ගේ ජීවිත බඳිනවා. මේක පිළිගන්න බැරි උන් ගහපියව් ඇවිල්ලා මට. නමුත් නැවත 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 ජේසුව මරා දාන මේ අක්‍රිස්තියානි පිළිවෙත් ඔබෙන් අයින් වෙන්නට ඕනේ. ඒ කියන දේ අහන්නෙම නැත්නම් අරුව බුද්ධාගමෙන් අපේ ආගමට අරගෙන බඳින්නේ නැත්නම් මොකද කරන්නේ? උඹට සම්පූර්ණ පූජාව දෙන්නේ නැහැ. half mass දෙන්නේ. මට දැන් ඔබ කියන්න ජේසු බුද්ධාගමේ ආය වෙනුවෙන් බාගෙට මැරිලා ක්‍රිස්තියානි ආය වෙනුවෙන් සම්පූර්ණ මැරෙනවද කියලා කියන්න. ජේසු අන්‍යාගමික වෙනුවෙන් බාගෙට මැරිලා ක්‍රිස්තියානි කතෝලික වෙනුවෙන් සම්පූර්ණ මැරෙනවද? full and half. එහෙමද? මම අහන්නේ ඔබට දැන් ඔන්න ජේසුව කුරුස යන ගාලා දෙපැත්ත කාව දැන ගැව්වේ හොරු දෙන්නෙක්. දැන් ඔන්න දකුණු පැත්තේ හොරා කියනවා ස්වාමිනී ඔබ ස්වර්ගයට යනකොට මාව සිහි කරන්න කියලා. ජේසු අහනවා කො උඹේ ක්‍රිස්තියානි සහතිකේ කියලා. ඊට පස්සේ ජේසු අහනවා කො උඹේ පවුල් පොත කියලා. ඊට පස්සේ ජේසු කියනවා උඹ ප්‍රසාද ස්නාපනය ලැබුවද? උඹ පාපච්චාරණය කරලා දින්නේ සප්‍රසාද ලැබලාද? අභිවෘද්ධිය ලැබලාද? එහෙනම් සෝරි. මේක වෙනස් කළ යුතු නැද්ද? දැන් ජේසුව විකෘති කළා නැද්ද මෙතන? ඕගොල්ලෝ මේකට විරුද්ධද? එකඟද? අපිට හෙන ගහන එක අහන්න දෙයක් නැහනේ. මේ වගේ බයගුල්ලෝ නම් ඉන්නේ. මතක තියාගන්න ජේසු half mass දෙන්නේ නැහැ කාටවත්. ජේසු දෙන්නේ ඕනම කෙනෙක් වෙනුවෙන් full mass. මම විහිළුවක් නෙමෙයි පුතේ කරන්නේ. මේක කොහෙන් හරි පටන් ගන්න ඕනේ. අද රාත්‍රියේ මම ජීවත් වෙන අන්තිම රාත්‍රිය වුණත් ඒකට ප්‍රශ්නයක් නැහැ. මේක කොහෙන් හරි පටන් ගන්න ඕනේ. හොඳට මතක තියාගන්න. පෞල්පත තියෙන්නේ
පරිපාලනයේ පහසුව සඳහා ඒක ස්වර්ගයට ගියාම පේදුරුතුමා ඉස්සෙල්ලම පෞල්පත ඉල්ලයිද කියන්න මට අද දෙමව්පිය අසරණයි තමුන්ගේ ප්‍රශ්නත් එක්ක දෙමව්පිය අසරණයි කතෝලික සභාවේ වාසනාවකට මේ දැන් ඉන්න පාප් වංශේ පත්ුනේ පිළිගන්නවද ඔබ කාට හරි පුළුවන් නම් ඔය මීගමුවේ ඉඳලා මේ මීගමුවේ තියෙන ඇත්ත කතා කරන පත්තර විද්‍යුත් මාධ්‍ය කීපයක් මම දැක්කා මම වගකීමෙන් කියනවා ෆ්‍රැන්ක් මාකස් ප්‍රනාන්දු වැනි දිවැසිවරු තෝමස් කාඩිනල් කුරේ වැනි දිවැසිවරු ඒ වගේම ලොකු දෙයක් කළා කියලා කාටවත් නොපෙනුනාට පියතුමල්ලට සහ දේව ජනතාවට සැබෑ තාත්තා කෙනෙක් මෙන් හිටපු නික්ලස් මාකස් ප්‍රනාන්දු වැනි දිවැසිවරු අපිට හිටියා ඒ වගේම ඔබ දන්නවා මේ මීගමුවේ ඔබව රවට්ටලා බොරුවට ඉහළ දේශපාලනඥයෙක්ව සන්තෝෂ කරන්න ඔබේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ නැතුව ඔබ වෙනුවෙන් පාර්ට බහපු පියතුමන්ලා හිටියා ගරු සුනන්ද වනසිංහ වැනි අභීත දිවැසිවර පියතුමන්ලා මේ මීගමු පුරවරයේ හිටියා කිසිම දේශපාලනඥයෙකුට කිසිම කුඩු කාර්යයකට කුඩු ව්‍යාපාරිකයෙකුට කසිප්පු කාර්යයකට ඔළුව නමන්නේ නැතුව උන්ගේ සල්ලි අරගෙන උන්ගේ සල්ලි වලින් කතා කරපු සභානායකයෙක් හිටියානම් එයාට ඔළුව නමන්නේ නැතුව දේව කැමැත්ත නික්මන්නේ දෙවියන් වහන්සේගෙන් කියලා දන්න නිසා දෙවියන් වහන්සේට විතරක් ඔළුව නමපු දිවසිවරු අපට හිටියා බුත්තලදි මරා දාපු මයිකල් රොඩ්රිගෝ වැනි පියතුමන්ලා අපට හිටියා රටේ මිනිසුන්ගේ ප්‍රශ්න වලදී ආණ්ඩුව මිනිසුන්ට පීඩා කරද්දී ඒ මිනිසුත් එක්ක පාරට බහපු එල් සල්වදෝරේ ඔස්කා රොමේරෝ කියන රදගුරු තුමාව පූජාව තියද්දී වෙඩි තියලා මරලා දැම්මා ආණ්ඩුවේ මැරයෝ නමුත් ජීවිත පූජාවෙන් රටේ ක්‍රිස්තියානිකාරයෝ රකින්න මිනිසුත් එක්ක වෙඩි කාලා මැරුණු එවැනි රදගුරු තුමන්ලා අපට හිටියා නැවතත් මේ රටට මේ මීගමුවට මේ කිතුණු ප්‍රදේශවලට දිවැසිවරු අවශ්‍යයි නායකත්වයේ දෙන්නට ස්වාමින් වහන්සේගේ ගමනට ඒ නිසා බොරු ආගම් ભેද වපුරන්නේ නැතුව කටින් බතල හිටවන්නේ නැතුව ක්‍රිස්තියානි කාරයෙක් නම් ජේසුට සාක්ෂි දරන්න ජීවිතේ පූජා කරලා ලෑස්ති වෙන්නට කියලා මම ඔබෙන් ඉල්ලනවා මම මේ කතා කරන සියලු දේ ගැන මම වගකීමෙන් කතා කරන අතරම මේ පිළිබඳව ඕනෑම කෙනෙකුට ඕනෑම තැනක මාත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන් ඔබේ දරුවා අන්‍ය ආගමක කෙනෙක් බැඳපු නිසා ගේ ඇතුලේ දුක් විඳින එක නතර වෙන්නට ඕනේ ජේසුව දෙන්න ඕනේ නීති රීති දාලා වත්පිළිවෙත් වලින් නෙවෙයි ඔබේ ජීවිතෙන් ජීවිතෙන් ජේසුව දෙන්නට ඕනේ ජේසු කියන්නේ ආදරය මේ රටේ බෞද්ධ ජනතාව මේ ආදරණීය ජේසුව තාම අඳුරන්නේ නැත්තම් ඒ මේ අන්තවාදී ක්‍රිස්තියානිකාරයෝ තාම ඉන්න නිසා මේ ආත්මార్థකාමී ක්‍රිස්තියානි ලේබල් ගහගත්තු අය තාම ඉන්න නිසා ඒ නිසා තවම මේ මීගමුවේ මේ නගරේ ජේසුට වඩා බලවත් වෙලා තියෙන්නේ වෙන හස්තයන් ඒව ගැන කතා කරොත් මැරයෝ දාලා ගහනවා දැන් පහුගිය දවස්වල මීගමුවේ කී දෙනෙකුට ගැව්වද කවුද ගහන්නේ ගහන්නේ කවුද කියලා මුළු මීගමුවම දන්නවා වග කිවියුතු බලධාරීන් දන්නවා නිලධාරීන් දන්නවා සද්ද පොඩ්ඩ අඩු කරන්න ඇහෙනවා ඇති මේ වග කිවියුතු සියලු දෙනා මේ මැරයෝ කවුද කියලා දැනගෙන මුළු මීගමුව ඒ මැරයින්ට බයෙන් ජීවත් වෙනවා නම් මොකද්ද තොපේ ක්‍රිස්තියානිය ජේසු නිවටෙක් වගේ මැරිච්ච කෙනෙක් නෙවෙයි ජෙරුසලමේදී ජේසුට අවිල්ලා කියනවා හෙරොද්ගේ හේවායෝ
Obavala and the Balanginama. Wow, veteran Yanda Kiela, Jesu to Hitavat, Parisivaru Avila, Kiati, make a Kiaval and a tongue, Gather a Gilla, Bible Aragon Kiavande, a Hivalata, Gilla Kiapang, Mandavastunak, Metaninava, Meme Deval Karanava Kiala, Kiapang, Jesu, Meatme Pavala Dunine, Oba Catholic Eknang, Christian Kareknang. Obat itu adalah luka kumak. Tiapnya mana ang, mang obeng illa nama, me Yesus itu saksi daran nakiela. Dewa Malik awu velanda perak keragena. Business kerana itu palliya liya lardi lati bicia velave. Kase aragena, eh velanda ang velavande, Yesus depara khitu ena. Mang illa nama Kristiani kara ingeng, anne Yesus me prakashakaran perangan nakiela. Perangan nakiela. Punci pirimi lamai, apa cara velde yudewagen? Salli ambakaranda, sangvidhan mevci khalli, memiga mu kriyatma kaveddi, eh daru angge jiwita vanasaddi, Yesu, eh mara inta baye, konte kia kia gederatul indi kela bayi tanah ada. Evani minisu venueng, Yesu maruna, Yesu amaranda geniaddi. Pilat kianwa, umbawa jiwat karan nata ho, maran nata balai ti benne mata, ensa kata kerpang kiala. Itek nihan dewi tepu Yesu, Pilat kianwa, mage pianan ban segen, balai labila nattang, umbat mawe, maran nata beh, mawe jiwat kerwan wade, maran wade kian tiiran iganne, mage pianan ban se. Adrat tredi mamo beng illanwa, adrat tredi mamo beng illanwa. Merat tulah Kristianie sebe, adarniye swabhavya. Merat kiala dennete, kitunu obatamate wagakimak tibenawa ay kiala. Lazarus jiwite dunnu Yesu apitte kainwa. Piliganwa dobe. Piliganu adobe, Vishwasa adobe teke, kian? Apa yang kita mau? Eka Vishwasa ay, negitela. Yesu amin bahansi te, Hosanna kiala kian. Swami ni apa kalogan? Lazarus, Rane di itu Yesus ini, obat jiwa mana ini? Hosanna, 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 Deva. Devindu nive Hosanna 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 Deva ki Devindu nive Hosanna Devi Dunamin Vadina Rajun Asiri Veva Jeeva Mana Putuni Obat Kasasum Veva Devi Dunamin Vadina Rajun Asiri Veva Jeeva Mana Putuni Obat Kasasum Veva Hosanna 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 Deva ki Devi Duni Ve Hosanna Raja ki Raja Duni Ve Hosanna Vishwasa Karanna Balavatnita Vishwasa Karanna Lazarus Jeevite Deepu Yesu Apitthikka Indra
උන්වහන්සේ අප අතර ජීවමානව ඉන්නවා. ලාසරස් ප්‍රාණය දුන් ජේසුනි සමින්දේ ජීවමාන රජුන් ඔබයි ජේසු සමින්දේ. අසරණ යට ජල දහරා ගඟුල ගලන්නා එවන් ගඟුල ජේසුනි ඔබ වෙත හොසන්නා. පුතුන් වදින්න හොසන්නා 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 දේවාති දෙවිඳුනි මේ හොසන්නා. රජවරුන්ට වඩා බලවත් රජෙක් අපිත් එක්ක ඉන්නවා. බලවතුන්ට වඩා බලවත් කෙනෙක් අපිත් එක්ක ඉන්නවා. මිහි කතකම් පාතර ජය ගොසරව් දෙන්නා අහස්තලෙන් ආසිරිමල් වැස්ස වහින්නා. අද මිටු පාලක මහසිහසුම් දෙදරන්නා ජේසු රජුනි ඔබය මිනිස් කිරුල දරන්නා. දේව පුතුන් වඩින්න හොසන්නා 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 දේවාති දෙවිඳුනි මේ හොසන්නා. Hosanna, 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 Deva ki devi duni de Hosanna, Raja ki raja duni de Hosanna, Deva ki devi duni de Hosanna. ඔබේ අත්වල තිබෙන ඉටි පහන් දන්වාගෙන අපි මේ දේවාති දෙවිඳුන් රාජාති රජිඳුන් අපට ඉහලින් වැඩ සිටින අප අතර ජීවමාන වෙන අප තුළ අපට හමු විය හැකි ඒ ස්වාමින් වහන්සේගේ මහා බලය අත්දකින්නට අපි සූදානම් වෙමු. අපි බලවත් ලෙස ඒ ස්වාමින් වහන්සේ සමග ලොකු යාඥාවකට යමු. අඳුර මැදින් එළිය ගලාගෙන එන මේ රාත්‍රියේදී මේ මුළු මීගමු පුරවරය පුරා පැතිරෙන මැර බලය මත්ද්‍රව්‍යවල ඒ විනාශය ළමා අපචාරවල ලතෝනිය විලාපය මේ මීගමු පුරවරයෙන් දුරු කරන්නට අපි ස්වර්ගයේ දෙවියන් වහන්සේ ළඟ අද රාත්‍රියේ දනගහමු. මේ මීගමු නගරේ දුක්මාන්සියෙන් ව්‍යාපාර ගොඩනගපු දුක්මාන්සියෙන් ව්‍යාපාර දියුණු කරපු අහිංසක ව්‍යාපාරිකයින්ගේ කඩවල් වලට පැනලා ආයුධ අරගෙන මහ දවල් මංකොල්ල කනකොට ඒ මැරයින්ට බයේ නීතිය ක්‍රියාත්මක කළ කරවන නිලධාරීන් හැංගෙනකොට වගකිව යුතු ආයතන හැංගෙනකොට මේ වගේ දේවල් වල සත්‍ය අඩු කරන්න විතරක් බලධාරීන් කතා කරනවා. නමුත් මේ මීගමුවේ හැම මිනිස්සෙකුටම මැරයින්ගෙන් තියෙන පීඩාවෙන් මිදිලා මේ මත්ද්‍රව්‍ය වලින් සිද්ධ වෙන විනාශය මුළුමනින්ම නතර කරලා දරුවන්ගේ ජීවිත අපචාරයට ලක්වෙන එක නවත්තලා දීවරයව නැවත ස්වර්ගයේ දෙවියන් වහන්සේට දෑත් ඔසවලා කන්න ලව් කරන පේදුරුතුමන් වැනි
මහා දීවරයෙක් බවට පත් කරලා මේ ප්‍රදේශය රටට ආහාර සපයන ස්වයං පෝෂිත ගමක් ආණ්ඩුවෙන් තෙල් හිඟා කන්නේ නැති ආණ්ඩුවෙන් මූදු යන්න ණයට හිඟන්නේ නැති මහා මූදේ ආශිර්වාදයේ ලබන දෙවියන් වහන්සේගේ රැකවරණය ලබන බලවත් දීවර ජනතාවකගෙන් නැවත මීගමු පුරවරය බලවත් කරන්නට කියලා ස්වර්ගය විවර කරගෙන ස්වර්ගයේ ආශිර්වාද අද මේ පොළවට පතිත කරවන්නට කියලා අපි යාඥා කරන්නට යනවා ආදරම්මිතා තෙදුවේ පුතේ ඔය ඉටි පහන් අරගෙන එන්න මේ වේදිකාව ළඟට ඇවිදින්න අමාරු හිටගෙන ඉන්න අමාරු අය ඔය තැන්වල ඉන්න කමක් නැහැ අනිත් හැම කෙනෙක්ගෙම ශක්තිමත්ව එඩිතරව නිර්භීතව ආලෝකයෙන් යුතුව අද රාත්‍රියට ස්වාමින් වහන්සේට මොර ගසන්නට එක්කාසු වෙන්නට කියලා මම ඔබට කියනවා හැම කෙනෙක්ම ඔය අතේ ඔබ දල්වගෙන ඉන්න ඉටි පහන දිහා බලන්න හැම කෙනෙක්ම ඉටි පන්දමේ දැල්ල ගැන කතා කරනවා නමුත් ඒ දැල්ල ජීවත් කරවන්න ඒ ඉටි පහනේ දැල්ල ඒ එළිය නිකුත් කරන්න දිය වෙවි වැක්කරන ඉටි ටික ගැන කතා කරන්නේ නැහැ ඒක තමයි ඇත්ත මේ ඉටි කෙරි දිය වෙවි වැක්කරන කොට තමයි ඒ පහන් දැල්ල ඉහළට යන්නේ ඒ නිසා මහමූදට ගිහිල්ලා ජීවිතේ අතෑරලා දැල අතට අරගෙන ආපහු ගොඩට එන්න ලැබෙයිද නැද්ද කියලා දන්නේ නැතුව දරුවා දිහා බලලා බිරිඳ දිහා බලලා විශ්වාසයෙන් මූදු ගිය දීවරයා කාගේවත් හිඟන්නේක් වෙන්න ඕනේ නැහැ මැරෙන්න බයේ 200ක් 300ක් හමුදාව දාගෙන පන බයේ ගැහි ගැහි යන ප්‍රභූවරු ඉදිරිපිට හිඟන්න ඕනේද මේ දීවරයා කියන්න මට ඕනේ නැහැ මේ රටේ අපිට නායකත්වය දෙන්නේ බයගොල්ලෝ කියලා ඔබ පිළිගන්නවද ඒක පිළිගන්නත් ඔබ බයද උන් බය හින්දා නෙමෙයිද ආරක්ෂාව දාගන්නේ කියන්න මහත්මා ගාන්ධිගේ සිකියුරිටි එක කීයක් හිටියද කියන්න මට දැන් මහත්මා ගාන්ධි කියන්නේ මේ අපේ රටේ නායකයෝ එකෙකුටවත් තාම කිට්ටු වෙන්න බැරි තරම් ඉන්දියාවට වැඩ කරපු මිනිස්සෙක්නේ දැන් මහත්මා ගාන්ධිගේ ගාඩ් එකේ කීයක් හිටියද කියන්න මට එක්කෙනෙක්වත් නැහැ එතකොට වැඩිනවදිනේ ඇඳුම් ඇඳගෙන ගියාද එතකොට මහත්මා ගාන්ධි ළඟ තිබිච්ච පිස්ටල් එකේ වර්ගය මොකද්ද මේ රටේ දීවරයාගේ කොන්ද කඩන්න දෙන්න එපා අද පල්ලි ගහගන්නේ නැද්ද ලෙල්ලමෙන් එන සල්ලි වලට ඇත්ත කියන්න මට මම කාටවත් විරුද්ධව නෙමෙයි ජේසු හිටියනම් කසේ අරන් ගහන්න නැද්ද උන්ට ජේසු ආවේ මිනිස්සු වෙනුවෙන් මැරෙන්න මිනිසුන්ව මරාගෙන කන්න නෙවෙයි ඔය දල්ලොබු ඉටි පහන මේ රටේ ආලෝකය වෙන්නට ඕනේ දීවරයා කියන්නේ ගෞරවය ලැබිය යුතු නිර්භීත මිනිහෙක් නෙමෙයිද එහෙම කෙනෙක් හොරට නෙමෙයිනි හම්බ කරන්නේ දාඩිය මාංශයෙන් මූදත් එක්ක හැප්පිලා නෙමෙයිද හම්බ කරන්නේ ඒ මිනිහට දීවරයාමදී ගෞරව කළ යුතුයි දැන් මොකද වෙලා තියෙන්නේ ඒ මහා දීවරයා අද මේ දේශපාලනේ කුහකකම ඉස්සර අපිට දැන ගහලා නැද්ද මෙතනින් මේ දීවරයව මුදවා ගත යුතුද නැද්ද ඒ ටික කරන්න නැතුව ආගම අදහගෙන කාමරේ දොර වහගෙන ඉඳලා වැඩක් තියනවද ජේසු නම් එහෙම ආගමක් දේශනා කළේ නැහැ ජේසු එහෙම ආගමක් දේශනා කළේ නැහැ ඒ නිසා අපි යාඥා කරමු මට ඔබ ඇත්ත කියන්න මේ හෝටල් හැදුනට කමක් නැහැ ඒ වලින් ආදායම මේ මීගමට ආවට කමක් නැහැ ඒ නිසා ඔබේ දරුවන්ව සංචාරකයන්ගේ ගොදුරු බවට පත් කළ යුතුද ඔව්ද නැද්ද නැහැ එහෙනම් සංචාරකය වෙනුවෙන් නෙවෙයි මීගමුවේ සියලු නීති රීති සකස් විය යුත්තේ දීවර වෙනුවෙන් නෙවෙයිද ඒ නිසා සංචාරක කර්මාන්තය අවශ්‍යයි මම පිළිගන්නවා ඒක නෙමෙයි විරුද්ධව නෙමෙයි මම කියන්නේ නමුත් ඒවා ඔබේ දරුවට විනාශයක් නොවන තැනටයි බලධාරීන් කටයුතු කළ යුත්තේ අම්මේ තාත්තේ දුවව ගෙනහිල්ලා ගණිකා වෘත්තියට විකුණන අම්මලා බිහි වෙලා නැද්ද මෙහෙ කියන්නේ
කියන්නේ ඉන්දියාවේ වෙනම ලේන් එකක් තියෙනවා වෙනම ලේන් එකක් දෙපැත්තෙම ගෙවල් ඒ ගෙවල් වල අම්මලා දුවල ඔක්කොම මෙහෙම පඩි පඩි තියෙනවා අර ඔඩිටෝරියම් එකක් වගේ පාර දිගට අම්මලා දුවල ආච්චිලා මේ ඔක්කොම පෝලිමට ඉන්නවා සංචාරකයෝ එනවා ගණිකා වෘත්තියේ දෙන අය එතකොට ලංකාව එතෙන්ට එනවට ඔබ කැමතිද කියන්නේ එහෙනම් අපිට නිදියගෙන ඉන්න බැහැ ඔය පහන ඔය දැල්වෙන ඉටි පහන ආලෝකයේ දිහා විතරක් නෙමෙයි ඔය ඉටි කිරි ටික වැක්කිරෙන මේ දිහා බලන්න අපි මේ ඉටි කිරි වගේ දියවෙන්න ලෑස්ති වුණොත් මේ ආලෝකය අපිට දැල්වන්නට පුළුවන්කම ලැබෙයි අතුරු මැදින් එළිය ගලනවා කඳුළු මැදින් සිනහා නගනවා සියලු දෙනාම කෑ ගහලා ගයි අතුරු මැදින් එළිය ගලනවා කඳුළු මැදින් සිනහා මත හරින්න එපා පුතේ දාලා යන්න එපා මත හරින්න එපා පුතේ දාලා යන්න එපා බගසිතින් මොර ගසනා නුඹව ඇහෙනවා ජේසු පියාණන් වහන්සේ ඉදිරියට මොර ගැව්වේ මේ පාපේ නැති කරන්න මේ පාපයට විරුද්ධව මිනිසුන්ව කලව ගන්නට ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ අද රාත්‍රියේදී ඔබේයි මගේයි ජීවිත ඒ ජේසු වෙනුවෙන් පූජා කරන්නට කැපවෙමු තනිව ගිහේ නිසල වේලා පියාණන් සොයා කඳු මුදුන බලා තනිව ගිහේ හිරුට කලින් අවදි වෙලා ඔබ නිසල වේලා යම් දී මට අඥාවේ කතා කරනවා වෙන් දී ඔබ ඉන්නා දුරා දුකින් හඬේ ලක්ෂ එකසිය විස්සක් වියදම් කරලා හදන්න ගිය නත්තල් ගහ නවත්තපු එක හොඳයි හැබැයි ලක්ෂ 60ක් වියදම් කරාද පස්සේ නවත්තපු එක තමයි ප්‍රශ්නේ කාට දානුනේ නවත්තන්න මෙතන තියෙන්නේ නත්තල් ගහේ ප්‍රශ්නයක් නෙවෙයි ලක්ෂ 60ක් විනාශ කරලා කමන්නේ ඉතුරු 60 දුප්පතුන්ට දෙන්න ඕනේ නත්තල් ගහේ ජේසුගේ කිසිම සම්බන්ධයක් ඕන කෙනෙකුට ගෝල් ෆෙස් එකේ ගහක් හදන්න පුළුවන්. ඒකට
කිසිම ආගමික සම්බන්ධතාවයක් නැහැ. නමුත් අපේ කිසිම ආගමික නායකයෙක් කතෝලික සභා ඉතිහාසයේ කවදාවත් පවතින රජයකටවත් දේශපාලනඥයෙකුට කඩේ ගියේ නැහැ. හොඳට මතක තියාගන්න. ක්‍රිස්තියානිය පාවලා දුන්නේ නැහැ. කාගේවත් අවශ්‍යතාවයන් මත කටවල් ඇරියේ නැහැ. එක අවස්ථාවක මේ රටේ හිටපු ජනාධිපති තනතුරේ හිටපු කෙනෙක් මට යම් කිසි රැලියකට ආරාධනා කළා. මට කිව්වා අති උතුම් ෆ්‍රැන්ක් මාකස් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන් මේ උත්සවයට සහභාගී වෙනවා. ඒක මෙහෙවන්නට එන්න කියලා. මම ෆ්‍රැන්ක් මාකස් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන්ට දුරකථනයෙන් කතා කළ විමසුවා. පියාණනි මට මෙවැනි දෙයක් ආවල් කෙනා කතා කරා. ඔබ වහන්සේ සහභාගී වෙනවාද ඒකට? මට කිව්වා චාල්ස් අද උදේ මේ කියන කෙනා මට කතා කරලා කිව්වා චාල්ස් සහෝදරතුමා මෙහෙවන මේ ප්‍රශංසා වැඩසටහනක් ආවල් තන තියෙනවා ඔබ වහන්සේ මේකට සහභාගී වෙන්න කියලා මම ආරාධනා කරනවායි කියලා. මේ රටේ ජනාධිපති තනතුරේ කටයුතු කරපු කෙනෙක් ෆ්‍රැන්ක් මාකස් ප්‍රනාන්දු රදගුරුතුමා මට කිව්වා පුතේ උඹ යන්න එපා මේ රැලියට. එතනින් එහාට මම ඒක කළේ නැහැ. ගියේ නැහැ. ඒ වෙනුවෙන් මට මරය තර්ජනය කළා මගේ ගෙදරට. නමුත් මම ගියේ නැහැ. ක්‍රිස්තියානි කාරේක් ආයුධ ගත්තු මරයින්ට කඩේ යන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. අපේ ආගමික නායකයින්ට කිසිම අයිතියක් නැහැ. අපේ ජීවිත පාවලා දෙන්න මිනිස්සුන්ගේ අතට. අපි අයිති මිනිස්සුන්ටද දෙවියන් වහන්සේටද? කියන්න මට. ඔබේ ජීවිතේ ඔබ මිනිස්සුන්ට පාවලා දෙනවද දෙවියන් වහන්සේ වෙනුවෙන් මැරෙනවද කියලා මට කියන්න. කියන්න. කාලකන්ණියක් වෙන්න එපා. වෛරයක් නැහැ හිතේ. තරහවක් නැහැ. ආවේගයක් නැහැ. හැබැයි පාවලා දෙන්න එපා ක්‍රිස්තියානිකම. ක්‍රිස්තියානිකම පාවලා දෙන්න එපා. නත්තල් ගහ බාගෙට උස්සනකොට නතර කරන්න හිතුනේ ගහ පොඩි හින්දා පේන්න නැතුව ඇති ඔච්චර හරියක් හදනකොට පහුගිය අගෝස්තුවේ ඉඳලා මේ විහිළුව නවත්තන්න ඕනේ. මට අදාළ නැහැ. නත්තල් ගහ අදාළත් නැහැ. හදන එක අදාළත් නැහැ. වියදම අදාළත් නැහැ. නමුත් මට අදාළ දෙයක් තියෙනවා. ක්‍රිස්තියානි කාර්යය මේ රටේ හැල්ලුවට ලක් වෙන්න බෑ. මෙවැනි ක්‍රියා නිසා තනිව ගියේ නිහඬ වෙලා පියාණන් සොයා කඳු මුදුන බලා කියන්න. තනිව ගියේ නිසල වෙලා පියාණන් සොයා කඳු මුදුන බලා. හිරුට කලින් අවදි වෙලා ඔබ නිහඬ වෙලා ලක්ති මත අන්නායි කතා කරනවා. වෙන්දී ඔබ ඉන්නතුරා දුකින් කතා කරනවා. වෙන්දී ඔබ ඉන්නතුරා දුකින් හදනවා. අපේ විශ්වාසය දිවන් වහන්සේ විතරයි. එදා මරියතුමිය මාව ගල් ගහලා මැරුවත් ජේසුව බිහි කරනවා කියලා තීරණය ගත්තද නැද්ද කියන්න මට. ඒ තීරණය ගත්තා. එදා මරියතුමිය සමාජයට බයෙන්, නායකයින්ට බයෙන්, ගල් ගහලා මරනවට බයෙන් ජේසුව ගබ්සා කළා නම් අද ඔබට මට සුභාරංචියක් තියෙනවද කියන්න මට. ඔබ බය නැතුව නැගිටින්න. ඔබ ජේසුත් එක්ක නැගිට්ටොත් මරියතුමියගේ අත්දැකීමෙන් පොහසත් වෙලා ඔබගේ දාසයෙක් මම, දාසියක් මම. ඔබ කී වචනය විතරක් මට ඉටු කරන්න, ඔබ කියන දේ විතරක්
මම කරනවා කියලා ඔබ නැගිට්ටොත් ඔබේ මයිල් ගහකට අත තියන්න මේ පොළවේක මැරයකට පුළුවන් කම නැහැ නැහැ ඔබට අත තියන්න බෑ මේ දීවරයව විනාශ කරන්නට දෙන්න එපා මේ මුහුද ආශිර්වාද කරන්නේ දීවර අමාත්‍යංශය නෙමෙයි දෙවියන් වහන්සේ මුහුදට මාළු ආශිර්වාද කරන්නේ දෙවියන් වහන්සේ ඒ නිසා දීවරය උදේ නැගිටලා දලා යොරුවයි එක්ක වැල්ලේ දන ගහන්න පටන් ගන්න දෙවියන් වහන්සේට ඔබේ රස්සාව ආශිර්වාද කරන්න කියලා ඔබේ දෑත් ඔසවලා මේ මේ වීගමුවේ දීවරය වෙනුවෙන් ඔබ මොහොතක් යාඥා කරන්න ඔය ඉටි පහනත් එක්කම ඔයත් ඔසවලා ඉහළට ස්වර්ගයේ දෙවියන් වහන්සේට යාඥා කරන්න ඔබ දන්න විදියට නිහඬව හෝ ශබ්ද නගා ස්වාමිනී මා මූදත් එක්ක හැප්පෙන ජීවිතයයි මරණයයි එක්ක එක දවසක ජීවිතයක් ගත කරන මේ අහිංසක දීවරයා මහා වීරයෙක් මහා පෞරුෂයක් හිමි උතුම් පුරුෂයෙක් ඒ ජීවිතය රකින්නට කියලා කිසිවෙකු ඉදිරි පිට හැල්ලු වෙන්නට ඉඩ නොදී මේ දීවරයව මේ මූද මේ දැල මේ බොට්ටු ආශිර්වාද කරන්නට කියලා යාඥා කරන්න දුවේ පුතේ මග නොරැඳි සිත නොසැලි පියාලන් සොයා කඳු මුදුන බලා මග නොරැඳි සිත නොසැලි පියාලන් සොයා කඳු මුදුන කුරුස ගසේ කිරුල දරා ඔබ එතෙර වේලා ලං වීමට යඥා වෙයි කතා කරනවා වෙන්දී ඔබ ඉන්නා දුරා දුකින් අවශ්‍යයි ෆ්‍රැන්ක් මාකස් ප්‍රනාන්දු වගේ එන්ඩේරුන් මයිකල් රොත්‍රිගු වැනි සුනන්ද වනසිංහ වැනි නිර්භීත ඔස්කා රොමේරෝ වැනි එන්ඩේරුන් අපිට අවශ්‍යයි සභාවට එවැනි නායක අවශ්‍ය නැද්ද අවශ්‍යයි ජීවිත දෙන ආත්ම පාවා නොදී ජීවිත දෙන නායක අපිට එන්ඩේරු අපිට අවශ්‍යයි දෙවියන් වහන්සේයි බලවත් වෙන කවුරුත් නෙවෙයි ජේසුට ඒ ගමන යන්න උගන්නපු ඒ ළඳ මරියාවෙනි ඔබයි මේ කිතුණු සභාවල් වල මෙතන ඉන්න අයට විවිධ කිතුණු සභාවල් වල ඉන්න අයට මම කියනවා ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සත්‍ය අවබෝධ කර නැගිටින්න තමුන්ගේ සභාවේ ඉන්න පාස්ටර්වයි හැම එකාවම දෙවියන් වහන්සේගේ තැන තියෙනවා ජීවිතේ දීලා දෙවියන් වහන්සේ ඉදිරි පිට දාසියක් වහලියක් වගේ මම මැරෙන්නම් කියලා ජේසුව විහි කරපු ඒ අම්මට ගෞරව කරන්න කැමති නෑ වන්දනා කරන්න එපා ඒක පළවෙනි පණිතේ අපිට උගන්වලා තියෙනවා බලා ගැබින්න ආපු මරියා නෙවෙයි ගමේ හද ගැස්ම හඳුනාගත්තු ළඳ ඔබයි ගරු සුනන්ද වනසිංහ පියතුමනි අද වගේ රාත්‍රියක ඔබ නැති අඩුව හොඳට දැනෙනවා නුළු මී ගමුවටම ඒ රණ හඬ ඒ කිතුණු හඬ මේ රටට බිහි වෙච්චි දිවැසිවරු දිවැසිවරු ඔබට මතක නම් ඒ යුගය මිත්‍යාවෙන් ඔබට මේ සභාව මෙහෙවන්නට මේ මී ගමුව නැගිටවන්නට ජීවිතේ දීපු ප්‍රියතුමෙක් උන් වහන්සේගේ කාලයේදී ගරු ටෙරන්ස් පෙරේරා ප්‍රියතුමා දීපු මේ ගීතිකාව අදට මට ගොඩක් දැනෙනවා පසසව් සමිඳුන් උදෙසා මරි මව් පසසව් සමිඳුන් උදෙසා
Wala gabinna Maria nova oba game hada gasma handuna gatlande Wala gabinna Maria nova game hada gasma handuna gatlande Purusha patraya putu samagin panaya kala Maria panaya kala Maria Passe sau samidun udesa mari mau 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 duli madin pia mana Jerusalem e Para tananat nav Jerusalemat Duli medin kil medin Jerusalem Para tananat nav Jerusalemat Ututa igengu, putudir igengu Eland ob Maria Eland ob Maria Eland ob Maria Sau samidun udesa mari mau passe sau samidun udesa mari mau passe sau samidun udesa mari mau passe sau samidun udesa mari mau puranbu deshaya puranbu hadavat puranbu dharmaya asvaddannata puranbu deshaya puranbu hadavat Puranmu dharmaya aswaddannata Pututa igengu, putudir igengu Elanda oba Maria Elanda oba Maria Elanda oba Maria Elanda oba Maria Galavuma satavetta laga karannata Putuha samagin marcha katavi Galaruma satavetta laga karannata Putuha samagin marcha katavi Deva salasmata avanatavi Devu handavu Maria Devu handavu Maria Devu handavu Maria විතයි ඔබ තේජාන් විතයි ස්වාමී ඔබ බලවන්තයි මේ රාත්‍රිය ස්වාමීන්වහන්සේගේ ඒ උතුම් ඵලය ඒ ආශිර්වාදය මේ මුළු ක්‍රීඩාංගණය සිසාරා විතරක් නෙමෙයි මේ මුළු කුංචි රෝමය මේ මුළු මීකමු දිසාවේ හැම තැනකටම මේ මහා ඵලය පැතිරෙන්නට පටන් අරගන්නවා මේ රාත්‍රියේදී ස්වාමින්වහන්සේගේ ඵලය උන්වහන්සේගේ රාජ්‍ය උන්වහන්සේගේ ප්‍රකාශ වීම ඒක විශ්වාස කරන්න ඒ වික්‍රමාන්විත ඒ තේජාන්විත ස්වාමින් වහන්සේ ඔබ කැමතිනම් ඔය ඉටි පහන් නිවලා අත්පොලසන් දෙමින් ඒ ස්වාමින් වහන්සේ අප මැද සිටින ජයනාන්සේ තෙක්ක ප්‍රශංසාවෙන් මේ කාලය ගෙවමු මේ රාත්‍රිය බලවත් කරමු ස්වාමින් වහන්සේගේ ආදරය ඔබ වහන්සේගේ ස්පීතුව අප මැද වගුරවන මේ රාත්‍රියේදී මහා හඬින් අත්පොලසන් දෙයිලා මහා හඬින් මේ රාත්‍රියේදී ඒ ස්වාමින් වහන්සේට උන්වහන්සේගේ ආදරයට ඒ ස්පීතුවට
Prasansa karamu Vikraman vitai Vikraman vitai Tejan vitai Tejan vitai Devi dun palavantai Ape devituma Ape devituma Sage rajatuma Sage rajatuma Devi dutra stuti karau Vikraman vitai Vikraman vitai Tejan vitai Tejan vitai Devi dun balavantai Vikraman vitai Vikraman vitai Tejan vitai Tejan vitai Devi dun balavantai Ape Devi Kumar Sage Rajak Kumar Sage Rajak Kumar Devi Dutta Stuti Karau Apage Devi Dun Apa Madhyaye Malavatya 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 Rajakam karai Apamadhyaye Sada kalayen Kalayatam Amen Rajakam karai Apamadhyaye Venna kalam venna epa ape devi dun apa samagai kalam adin giyat gini madin giyat ape devi dun apa samagai aya venna epa kalam venna epa ape devi dun apa samagai adin giyat gini madin giyat ape devi dun apa samagai Rupayak kalpilimayak Novei ape devindu Mata jaya gena dena Mage devindu ve Jeeva maana rajindu Mata jaya gena dena Mage devindu ve Jeeva maana rajindu Maya venna epa Kalam venna epa Ape devindun apa samagai Kala madin giyat, kini madin giyat Ape devidun apa samagai Ratta valin nove, tadu valin nove Ashwayan ge palaya nove Mata jaya gena dena Mage devidu ge palavat astaya mai Ratta valin nove, tadu valin nove Ashwayan ge palaya nove Jaya gena dena Mage devindu Balavat astayamai Stuti Swamini Abhivansare stuti keno Swamini Hallelujah Swamini Kasa sumatai Oba priyavanne Gihandakui Dang nang venne Obe dajayai niti lela denne Apa atarai oba wada inne Devinde mage devide Pamule devya pamule Wadinem oba gename Devinde mage devide Devide, mage devide, pamule, divya pamule,
සුමටයි ඔබ ප්‍රිය වන්නේ ඊහඬ කුයි දැන් නම් වෙන්නේ ඔබේ දජයයි නිති ලල දෙන්නේ අප අතරයි ඔබ වැඩ ඉන්නේ පැස සුමටයි ඔබ ප්‍රිය වන්නේ ඊහඬ කුයි සුමටයි ඔබ ප්‍රියවන්නේ ගීහඬ කුයි දැන් නම් වෙන්නේ ඔබේ දජයයි නිති ලල දෙන්නේ අප අතරයි ඔබ වැඩ ඉන්නේ අපි අද රාත්‍රිය නිමා කරමු මේ රටේ හෙට දවස මේ රටේ හෙට දවස මේ පුංචි දරුවන්ට භාග්‍යවන්ත තැනක් බවට පත් කරන්න උන්වන්සේ ඉදිරිපිට කැප වෙමින් මේ වීදිවල තව දුරටත් මල් කැකුළු විනාශ වෙන්න බෑ තව දුරටත් මේ රටේ කීප දෙනෙකුට ප්‍රභූවරු හැටියට වැජ වෙන්න අපේ දරුවන්ගේ ජීවිත විනාශ කරමින් මත්ද්‍රව්‍ය ඔවුන්ගේ ප්‍රධාන ආදායම බවට පත් කරගන්න ඉඩ දෙන්න බෑ මේවට වග කිවිය යුතු අය මැදිහත් වෙන්නේ නැති වුනහම ස්වර්ගයේ කම්පා වෙනවා මේ ඇවිල්ලා තියෙන්නේ මේ කාලවකවානුවට මේ පුංචි දුවල දෙන්නගේ මේ ලස්සන ගීතයෙන් මේ රාත්‍රිය මම නිමා කරනවා නංගිට අක්කව නැති වෙලා ගෙයක් ඇතුලේ අයියා එක්ක අක්කා එක්ක සුරක්ෂිත වෙච්චි නංගි මල්ලි අද අනාරක්ෂිත වෙලා අම්මා තාත්තා නැති ගෙදර දරුවෝ වීදියේ ගණිකාව බවට පත් වෙලා අහිංසක දරුවන්ගේ ජීවිත අම්මා අතින් අල්ලගෙන දුවව විකුණන්න අරගෙන යනවා මේ රටේ මෙහෙම වෙනවා මීගමුවේ එහෙම වෙනවා ඒව කියද්දි තද වෙලා වැඩක් තියනවාද ඒව කියද්දි සද්ද අඩු කරලා වැඩක් තියනවාද නෑ ඒව සද්දට කියන්න ඕනේ ඒවට තද වෙලා වැඩක් නැහැ බලධාරීන් නිදිනම් වග කිවිවත අය නිදිනම් දෙවියන් වහන්සේ ස්වර්ගයේ පලාගෙන මේ පොළවට බහිනවා ඒ ජීවිත බිලිගන්න සියලු දෙනාගේ ජීවිතවලට සාපයක් විතරක් ඉතුරු වේවි ඔවුන්ගේ පාපය නිසා මේ රට මුදව ගන්නට ස්වර්ගයේ පලාගෙන අහස දෙබෑ කරගෙන වඩින්නට කියලා දෙවියන් වහන්සේගෙන් ඉල්ලන ගමන් මේ පුංචි දරුවෝ දෙන්නට අපි ආරාධනා කරමු මේ දරුවෝ දෙන්න අද මේ වේදිකාවේ නියෝජනය කරන්නේ ඔබේ මගේ දරුවා මානසික විකෘති මිනිස්සු මේ වගේ පුංචි මල් කැකුළු තාත්තලා දූෂණය කරනවා මේ වගේ දරුවෝ අම්මා අරගෙන ගිහිල්ලා සුද්ධන්ට විකුණනවා මේ වගේ පුංචි කොල්ලෝ සුද්ධන්ට විකුණනවා ළමා අපචාරවලට දරුවන්ගේ ජීවිත බිලි වෙනවා වෙනවද නැද්ද ඒක නවත්තන්න නැද්ද අපි ඒකට මහවුන් එකතු වෙන්නේ නැත්තම් දෙවියන් වහන්සේ ස්වර්ගයේ පලාගෙන අපාතරට වඩිනවා කියලා විශ්වාස කරමු මරා දාපු දැන් අපිව නමුත් කුරුස ගහේ මරණය මේ වගේ දෙයක් කරයි කියලා කවුරුත් හිතුවේ නැහැ හිතුවනම් මරන්නේ නැහැ හිතුවනම් මරන්නේ නැහැ ජේසුස් කුරුසේ මරා දාපු එක තමයි ක්‍රිස්තියානියේ උත්පත්තිය දුවේ ගයන්න අපට අහිමි වෙන ගයක් ඇතුලේ තියෙන සුරක්ෂිත වූ සහෝදරත්වයේ ආදරය උරුම කරන්න හෙට රටට මේ උතුම් අත්දැකීම Thank you.
ආහසේ හිරු කුමාරයා කොළඹට වඩින්නට යනවා. කැකුළු රකින්න අපිට දෙවියන් වහන්සේලාක දන ගහන්න විතරයි තියෙන්නේ මේ රට මේ චන්දිල්ලන්න නෙමෙයි ලං කරගත්තේ එහෙනම් ළමයි වඩාගෙන ඉඹලා චන්දිල්ලන්න නෙමෙයි අවුරුදු ගානක් දීවර පවුලකින් එන මේ පුංචි දරුවෝ දෙන්න පුංචි වයසේදී ඉගෙනගත්තේ දේව වචනය අදේ ජීවිත කතා කරන්නේ උන්වහන්සේ ගැන ඒ නිසායි මේ වේදිකාවේ අද ගයන්නේ මේ පුංචි මල් කැකුළු රකින්න අම්මලා තාත්තලා එක්කාසු වෙන්න ඕනේ මේ වගේ පුංචි දරුවෝ ඔබේ ගෙදර ඉන්න වීදියේ විනාශ වෙන්න දෙන්න බෑ ලා 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 ඔබේ හදවතේ ආත්මයේ යාඥාව මේ රාත්‍රියේදී
මේ රාත්‍රියේදී ඒ උතුම් යාඥාවට අපි එක්කාසු වෙමු ඔබට පුරුදු පරිදි ස්වර්ගයේ දේවයන් වහන්සේත් එක්ක මේ උතුම් මොහොත ඒ ස්පිරිතුවෙන් පිරි උන් වහන්සේත් එක්ක ඉන්න උන් වහන්සේත් එක්ක ඉන්න ආදරය නැත්තම් මේ බටනලාවේ හඬ පළක් නැහැ මේ බටනලාවේ හඬ පළක් නැහැ මේ සංගීත භාණ්ඩවල හඬ පළක් නැහැ ආලේප නොවුනොතින් මේ සංගීත භාණ්ඩවලින් පළක් නැහැ නේද ආලේපේ නොලක් මිනිස්සෙන්ගේ මේ පොළොවට වැඩ නැහැ ඒ නිසා ආදරයෙන් ඉපදෙන මේ බටනලා හඬින් ආත්ම සුවපත් වෙනවා වගේ සුද්ධාත්මයන් වහන්සේගේ ආලේපෙන් ජීවිත ස්පර්ශ කරමින් සුවපත් වෙන මහා ගමනකට අද රාත්‍රිය ආශිර්වාදයක්ම වේවා ආශිර්වාද කරමි ඔබේ දරුවා ආශිර්වාද කරමි ඔබේ ව්‍යාපාර ඔබේ රැකියා මේ මුළු මේ ගම පුරවරය මේ නගරය ශුද්ධවත් කරමි ගලාගෙන යන්නට කියලා මුළු ආත්මයෙන්ම කරන යාඥාවක් බවට පත් කරගන්න දේව වචනේ කියනවා දෙවියන් වහන්සේ ප්‍රසන්න ආත්මයෙන් කරන යාඥාවට පමණයි කියලා ඔබේ ආත්මය අවදි කරන්න යේසුගේ ආදරයෙන් නිසයි ක්‍රිස්තියානියට බලයක් තිබෙන්නේ ආදරේ තොර
සංගීතය හිස් ශබ්දයක් විතරයි හිස් ශබ්දයක් විතරයි ස්පිරිතුවෙන් පිරුණු ආදරයෙන් පිරුණු මිනිස්සේ මේ සංගීත බහන්ඳ හඬවනකොට ඒක මුළු දේශය සුවපත් කරනවා සුමිත් ප්‍රියංකර මේ ආඥාවදී මට දැනෙනවා කියන්න ඕනේ කියලා අද ඔහුගේ මුළු සංගීත ජීවිතයේ උපරිමය මේ දේශයේ සුවපත් කරන්නට යන මේ ගමනේදී දූතෙක් වගේ කැප කරලා තිබෙනවා සමහර විට සංගීත කණ්ඩායමකට සුමිත් නැති අඩුව පුරවන්න තව වාදකයෝ 3 දෙනෙක් දාන්න ඕන ඒ ඇඟිලි 10ම කතා කරනවා යාඥා කරන්න මෙතන මේ බටනලාව වාදනය කරන චරිත් හැමදාම අපිත් එක්ක ලංකාවේ හැමතැනම යන්න එන්නේ තංගල්ලේ ඉඳලා තංගල්ලේ ඉඳලා එන්නේ මීනගේ කටහඬ අද මේ දේශයේ සුවපත් කරන්න මේ දරුවෝ එක්කාසු කරලා තිබෙනවා ලෙස්ලි වෙන කිසිම දෙයකට යන්නෙම නැහැ දැන් අවුරුදු 25 30 මෙතනම ඉඳගෙන මෙතනින් එහා දෙයක් ගැන හිතන්නේ නැහැ අද මම පැකිලීමක් නැතුව කියනවා ලංකාවේ ඉන්න ගායකයෝ බොහෝ දෙනෙක් අතරින් ගායනයේ විශිෂ්ටත්වයේ ඉන්න කෙනෙක් ලෙස්ලි මගේ සහෝදරයා නිසා නෙවෙයි ඒ ඇත්ත මට පිළිගන්න වෙනවා නමුත් අද ඒක ඔහු පාවිච්චි කරන්නේ මේ වෙනුවෙන් අද මේ වේදිකාවේ වාදනය කරන ගොඩක් මෙතන ඉන්න බොහෝ දෙනෙක් සල්ලි හොයන්න විතරක් සල්ලි බලාගෙන ඉන්න වාදකයෝ පිරිසක් නෙවෙයි ලොකු ආදරයකින් ගෞරවයකින් ලොකු කැපවීමකින් ගායනා කරන වාදනය කරන ආදරණීය පිරිසක් මේ වේදිකාවේ මගේ පිටිපස්සේ ඉන්නේ මේ දරුවෝ හැමෝම වාණිජමය අරමුණක් උදෙසා නෙවෙයි අපි ජීවත් විය යුතුයි ඒක ඇත්තයි නමුත් මේක රස්සාව කරගෙන නෙමෙයි මේක මේ දේශය වෙනුවෙන් කරන මහා දූත මෙහෙවරක් හැටියට පිළි අරගත්තු මේ උතුම් සංගීත කණ්ඩායමට ඔබේ ආදරණීය අත් දෙක එකතු කරලා ලොකු අත්පල සන්නාදයක් දෙන්න
වෙන්නප්පුව හලාවත මේ දීවර ගම්මාන සහ මේ කිතුණු ප්‍රදේශ පුරා ලබන අවුරුද්දේ අපි ගමන් කරන්නට ඕනේ. මුළු ලංකාව පුරා ජාති ભેද ආගම් ભેද සම්පූර්ණ නැති කරලා උතුම් මිනිස්සු හැටියට අපි එක්කසු වෙන්නට ඕනේ. ඉදිරි වර්ෂය 2017 වර්ෂය මේ රට මහා වෙනසකට ගමන් කරවන, ඒ කියන්නේ කිසිම මිනිසියෙක් නිසා නෙමෙයි ඉහළින් එන බලයෙන් මේ දේශය වෙනස් වෙන සලකුණු අපි දකින වර්ෂයක් බවට පත් වෙන්නට යනවා. ඒ ගමට අපි එක්කසු වෙමු. ඒ ගමට එක්කසු වෙමු. දනහතර ස්තුති කියන ප්‍රශංසා කරනවා මේ සුවිසුද්ධ වූ රාත්‍රිය ගැන. ඔබට පුළුවන් මේ ගමනේදී අපිත් එක්ක එක්කසු වෙන්න. කිසිම සංවිධානයකට නෙමෙයි ගෙයින් ගෙට ගමෙන් ගමට මේ දේශය ධර්මය බලවත් වූ දේශයක් බවට පත් කරන්නට ජේසු පිටයි.